බ ද වසකෝ සයල්දනටම අදත් අපන්නේ අපේ නයිමිරිස් වගාබිමක මෙම ස්ථානයේ අපි අක්කර කාලක පමණ නයිමිරිස් පැල හයසිිය පමණ වානිජ වගා කල්ල තියෙන සියලුම පැල අපි හිටවල තියෙනෙ පොළොෝ මත්ත සහ සීර අනුවම භවිතා කළ කරන්නේ සහ කරලා තියෙනෙ කාබනිික පොහොර මීට අමතර අපි වානනිජ වගාාවලෙ ස අම මිරිස් මාලු මිරිස් සහ වම්බට මෙයාකරම වගාසරුන් ලබනවා ඉතින් අපි කැමති අප අදකින් මගොල්ලොත්ක බෙදාගන්න සහ අපි කැමති හොඳ අදමල් ලබට කාබනිකව වගාගන් ගොවීම් පිරිසක් බිහි කරන්න ඉතිං ඒ සඳහා අපි අප අදකින් මෝගල්ලන්ට බෙදා දෙන්න සූදානම් ඒ සඳහා මූලිකව අවශ්‍යවෙන්නේ වන දීට තවන් කිරීම පිළිබඳ අපි භාවිතා කරන්න පිළි වෙත මේ සමඟ ඇති වීඩියෝවින් නරබල ඔගල්ලන්ට හිපිළිබඳ විස්තර දැනකන්ඩ පුළුවන්. ඉත්තිං අපි ආරාධන කරන අපිත්ක් එකතු වෙලා ඉන්න කියලා. අපි පියරම්පියර වගාව අවත්තාගෙනන්නේ කොහොමද කියලා ඔගොල්ලන්ට තොරතුර ගෙනෙන් සූදානිමින් ඉන්නවා. ඉතින් අපි බලමු කොහොම සාතක නයිමිනිස් තාවනක් සාදාගන්නේ කියා, අපගේ බොහොමයක් වගවන් අප කර ඇත්තේ පොළ මත නිසා අප මේ සඳහා බීජ තෝරාගන්නේ දීර්ක කාලීනුව පොළො මත හැදී වැඩුණු මවෂාක වලින්ය වගේම බීජ සඳහා තෝරාගන්න නයිමිඩස් කරල් හොඳ බරකින් මෙන්ම ලෙඩරෝග වලින් තොරවෙන්නෝනි. සාමාන්‍යෙන් කරලක බරක්‍රෑම් නමයක් හෝ ඊට වැඩීනම් ඒ වඩාත් සුදුසුයි. මෙසේ තෝරාගත් කරල්. ආකාරෙක්ට පිහියකින් කපා වෙන්කරගන්න ඕනි නයිමිරිස්සවල ඇති අධික සැරගතිය නිසා එ ඉත්තා පරිසුමි කරන්න ඕනි. මේ සඳහා අවශ්‍යනම් ඔබට අත්වසුම් ද භාවිතා කරන්න පුළුවන්. බිජ ලබා ගැනීම සඳහා නයිමිරිස් කරල් හොඳින් ගහේදීම ඉදවන්න ඕනි. ඒ ආකාරයට ඉදවන විට ගහේ අස්සන අඩුවීම වෙන්න පුළුවන්. අපි බීජ ලබා ගැනීමට කරල් ඉද්දවන විටද. ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු වෙනවා. බීජ ලබා ගැනීමේදි. බීජවල නිරෝගී බව ඉතා වැදගත් වෙනවා. සමහර විට කරල්ලල ඇටවලට කෘුමි හානි සිදුවෙලා තියෙන්න්න පුළුවන්. සමහනට කරල ඇතුළත පුස්කාල තියෙන්න පුළුවන්. එවැනි විටක හෙවැනි හානි සිදුවී ඇති කරල් භාවිතා නොකරන්න. මෙසේ කපාගත් කරල්වලින් නයිමිරිස් බීජය ඔබට පහසු උපකරණයක් භාවිතයෙන් මේ ආකාරයට එක එක වෙම් කර භාචනයකර දමාගන්න. මේ නයිමිරිස් කරල් අප ලබාගෙන ඇත්තේ අපේම වගාබීම් තුළින් මේ කරලක සාමාන්‍යෙන් ඇයට පණහක් පමණ තියෙනවා නමුත් භාවිතා කනය නයිමි ප්‍රබයිද අනුව එහි ඇති ඇයට ප්‍රමාණය වෙනස් එෙන පුළුවන්. බීජවෙන් කර ගැනීමේදී බීජයට හානියක් නොවන ආකාරයටය කරන්න ඕනි එ එසේ කිරීමෙන් අපට සාධධක පැලයක් ලබාගන්න පුළුවන් දැන් ජලභාජනයක් ගෙනයට ලුණු ස්වල්පයක් තමා එය හොඳේ මිශ්්‍ර කරගන්න සාමාන්‍යයෙන් වපුර අඩුකෝපය කර ලුණු තේහැන්දක් පමණ ප්‍රමාණවත්ලේ. ඉන් පසු අප නයිමිරිිස් කරල්වලින් වංකරවාගස් බීජ තික මෙම සාදාගත් ලුණු ද්‍රාවණය සමග මිශ්්‍ර කරන්න. මෙම ලුණුද්‍රාවණය තුළ නයිමරිස් බීජපැයි විසි අතර පමණ ගිල්වා තබන්න මෙමගින් අප බලාපොත්තු වන්නේ බැක්ටීටිය අස්සාධන දිලීරාසාධනා වෛර ස්්‍රෝග වලි තැලය ආරක්‍ෂා කර ගැනීමේ. සිහත්තරකට පසු නයිමරිස් බීජටික මේහා කාරෙන් පෙරාාවෙන් කරගන්න ඉන් පස්සු දෙතුන් අතාවක් නැවත පිරිසුදු ජලය භාවිතෙන් මෙ බීජටික හොඳින් පිරිසුදු කරගන්න මේ ආකාරයෙන් සාදදාගත් නයිමරිස් බීජ ඔබට තවන් දැමීම සඳහා යොදාගන්න පුළුවන් ඒවගේ මෙම බීජ කල් තබාගන්නක් පුළුවන් ඒ සඳහා බීජ මද පවනේ වේලා සුළන් නොවදිනසේ සුරක්ෂිතව තබාගන්න. අපේ කොටටුව YouTubeු ජනලේ මීළඟ විඩියෝ තුළින් නිවරිදුව පැළතවානක් සකස් කරගන්න ආකාරය කියා දෙන්න බලාපොරොත්තු වෙනවා ඒ සඳහා අපේ කොටුව YouTube චනලය සබස්ක්‍රයි් කර බාගන්න ස්තුතියි